හරි එලකිරි අපි යමු නේද මැච් එකට. අපි මැච් එක හරිනේද? මැච් එකට ඇවිල්ලා දින්න අපි. එලකිරි අපි දාමු ස්ටාර්ට් කරමු මේ දෙව්ව. හරි. බලන්න පුළුවන් ගාන නැහැ මට හිතෙන්නේ රුසියාය වගේම මේ මේකෙන් මේකෙනුත් අර අපේ කලින් මැච් එකේ රිසල්ට් එකත් අනිත් පැත්ත ගහන්න පුළුවන් වෙයි. මට හිතෙන්නේ මේකේ හොඳටම ප්ලේ කරන ටීම් එකට. මොකද ප්ලේස්මන්ට් එකත් පොයින්ට් 20ක් හම්බ වෙන නිසා. අනිවාර්යෙන් ගොඩක් ලොකු චාන්ස් එකක් තියෙනවා දැන් ඉතින්. ඇත්තටම මම බලන විදියට අපිට තේරෙන විදියට දැන් නම් අර කලින් මැචස් වින් කරපු කට්ටිය උදේ පාන්දර අනිත් කට්ටිය එළියට දාලා දැම්මේ නැත්නම් කිසිම චාන්ස් එකක් නැහැ අනිත් කට්ටියට. ඒකල හින්දා හැමෝගෙම දැන් ආ ටීම් මැචස් තුනක් ගියා. මැචස් තුනේම වින් කරපු ටීම්ස් තුනක් ඇන් ඒගොල්ලන් හොඳට කිල්ස් තියෙන ටීම්ස් තුනක් ඒගොල්ලෝ ටීම්ස් තුනම ඇන් කලින් මැච් එකේ නම් කිල්ස් පහක් ගත්ත ටීම් එකක් විතරයි අපේ මේ සියුස් ලගේ සෙට් එක ඒගොල්ලන්ගේ බී බඩි බී 2 ආර් ලගේ සෙට් එක ටීම් නම්බර් 5 එකේ කට්ටියට ස්ලොට් ස්ලොට් 5 එකේ හිටපු කට්ටියට ඕවර්ඕල් කිල්ස් පහක් තියාගෙන තමයි ඒගොල්ලන්ට චිකන් ඩින එක සිකියු කරගන්න පුළුවන් උනේ. ඉතින් ලොකු කිල්ස් වල ගැප් එකක් ලොකුවට නැහැ අනිත් කට්ටිය අතරේ. ඉතින් ඒ හින්දා ගොඩක් ලොකු chance එක තාමත් තියෙනවා බී 2 ආර් ටීම් එකට. මං හිතන්නේ මේ මැච් එකේ ඔයගොල්ලෝ ඒගොල්ලෝ කම්බැක් එකක් දුන්නේ නැත්නම් ඒගොල්ලන්ට chance එකක් තියේ කියලා. ඒ වගේම අයන් සයිල් ලගේ සෙට් එකේ ඒගොල්ලන් තව චිකන් එකක් වත් සිකියු කරගන්න පුළුවන් වුණාද ලොකු chance එකක් තියේ. ඒ බී සෙට් එකටත් මං හිතන්නේ ගොඩක් ලොකු ගේම් එකක් දෙන්නේ නෙවෙයි මේ මැච් එකෙත් එක්කම නම්බර් 4 එක මිරාමාර් කලින් මැච් එක වින් කරපු OPJගේ සෙට් එකටත් ගොඩක් ලොකු ගේම් එකක් දෙන්න වෙනවා මේ මැච් එක පුරාවට. ඉතින් ඔය මැච් මේ මැච් එකේ මේ ගේම් එකේ නැත්තම් වෝස් ලගේ නැත්තම් ෂූන් ලගේ සෙට් එකටත් හොඳ chance එකක් තියෙයි මේක වින් කරන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ට possibility එකක් තියෙයි. නැත්තම් ඒගොල්ලන්ට කිසිම chance එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මොන වගේ බෙදිලා ඇයිද කියලා. zone එක පටන් ගන්න කලින් කට්ටිය ලස්සනට ස්ප්ලිට් වෙලා දෙපැත්තට බෙදිලා ඇයි හැමතැනටම වගේ ගොඩක් ලොකු map එකක් මිරාමාර් ඒගොල්ලන්ට හොඳට loot කරගෙන හොඳ කිලස් දෙකක් සිකියු කරගන්න පුළුවන් වෙයි. අපි බලමු ඒගොල්ලන්ට මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි බලමු chance එකක් ගමු මේ පැත්තෙන් loot කරගන්න පුළුවන් වෙයි මේගොල්ලන්ට. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් කට්ටිය jump කරන ගමන් ඉන්නේ. ඉතින් මේ තමයි SPL එකේ last match එක grand finale එකේ last match එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පැත්තෙන් team number 5 එක මෙතනින් jump එක ගන්න ගමන් ඉන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන්. අපි බලමු කට්ටිය මොන මොන පැත්තට jump එක දායිද කියලා. ආවිද කියලා. ඉතින් ladies and gentlemen අනිවාර්යයෙන්ම ඔයාලා තවමත් like කරලා නැත්නම් share පාරක් දාලා නැත්නම් follow button එකක් දාලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ නමට එහා පැත්තේ තියෙන නිල් පාට follow button එක ඔබන්නත් අමතක කරන්න බා. අපිට 15k ගහන තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් follow එකක් දාන්න කියලා අමතක කරන්න මේ අපි daily rooms දානවා ඔයාලෝනේ. ඒකත් කියන්න මතක් කරන්න ඕන. අපි daily PUBG rooms දානවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට set වෙන්න පුළුවන් හැමදාම ලංකා වෙලාවන් හවස 4ට අපි PUBG rooms දානවා එල කිරි වගේ. අපි මේ පැත්තෙන් අපි යනවා team number 5 එක පැත්තට. මේ පැත්තෙන් ඉන්නවා බඩි B2R අපේ healing king ඉන්නවා මේ පැත්තෙන් බඩි B2R ලගේ පැත්තට යන්නේ. ladies and gentlemen අබල මේ පැත්තේ බඩිලා ලොකු වෙනසක් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. සහ අපේ නනිත් ප්ලේස් ලටත් wish කරනවා ඔයාලගේ උපරිමය කරන්න කියලා. මොකද ඔයාලට හම් වෙන අවසාන මැච් එක සහ අවසාන කඩේම මේක. මේකේ ඔයාලා හොඳට perform කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඔයාලගේ kill point placement point හොඳටම ගන්න ඕන. ඒ ටික අරගත්තොත් තමයි ඔයාලට final එකේ result එක හොඳ result එකක් බවට පත් වෙන්න පුළුවන්. අපි යමු team number 10 එක පැත්තට. මේ පැත්තෙන් අපේ රුසි team number 10 එකේ අපි ඉන්නේ. ටීම් නම්බර් 10 එකේ අයියස් ටීම් නම්බර් 10 එකේ අයර් ෂයරගේ සෙට් එක අමරේ ඩූම් ෂූන් ලගේ සෙට් එකේ ග්ලෝ ෂේප් එකේ ලූට් එක දාන ගමන් ඉන්න අපිට පේනවා ටීම් නම්බර් 10 එක රිප්‍රසන්ට් කරන ටීම් නම්බර් 12 එක පැත්තට ගියත් අපිට පේනවා ටීම් නම්බර් 12 TB කොරියාගේ පැත්තෙන් තමයි නොක් කළා තියෙන පළවෙනි නොක් එක කොහෙන්ද ගියේ කියලා තමයි අපි බලාගන්න. ටිපර් කසුව ටිපල් රකුසව මෙතන ඩවුන් කියලා තියෙනවා ටීම් නම්බර් 11 එකේ කසුවගේ සෙට් එක. කසුවලට අද කෙලින්ම අද කිසිම ලක් එකක් නැහැ වගේ අපි දැක්කේ නැහැ. ටීම් එකේ කිල්ස් අතරට එනවා අන්තිම ටීම්ස් අතරට එනවා. අපිට කසුවගේ ටීම් එක දැක්කේ නැහැ. අපි දැක්කේ නැහැ නැස්ති B2R ලගේ ලස්සන මැචස් ටික ඊයේ ප්ලේ කරා හොඳට කම්බැක් එකක් දුන්නා. ඒගොල්ලන්ගෙන් හොඳ ෆයිට් එකක් දුනා ඊයේ. බට් අද අපි බලමු ඒගොල්ලන්ට මොන වගේ chance එක මේ මැච් එකේ හැටි ඒගොල්ලන්ට කම්බැක් එකක් දෙන්න වෙයිද කියලා අපි බලමු. ටීම් නම්බර් 11 එක පැත්තේ මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ටීම් නම්බර් 12 එක ටිපර් මාලියා මෙතනින් සෙට්ලා තියෙනවා. හන්ට මෙතන සෙට්ලා තියෙනවා. ටීබී කොරියා මෙතනින් එන ගමන් තියෙන්නේ කෙලින්ම ඉස්සරහට ටීම් නම්බර් 11 එක. ටීම් නම්බර් 11 එක බැක් වෙන ගමන් එකම ටීම් නම්බර් 12 එක ඒගොල්ලන්ට ඇඩ්වාන්ස් කරන ගමන් ඉන්න අපිට බලා ගන්න පුළුවන් වෙයි. තව ටීකින් ෆයිට් එකක් මේ පැත්තෙන් ස්ටාර්ට් කරොත් අපිට හොඳ ෆයිට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. තව ටීකින් ටීම් නම්බර් 12 ඇන්ඩ් ටීම් නම්බර් 12 එත් එකම B2R ලගේ සෙට් එක කෙලින්ම ඩවුන් කරනවා. නැස්ටි B2R මෙතනින් ඩවුන් කරනවා. අපිට පේනවා කෙලින්ම නැස්ටි B2R ව ඩවුන් කරනවා ටිපර් මිලියා. බලමු
මේ පා
මාර අනිවාර්යෙන් ෆුල් ෆෝකස් කරන්නේ පොසිෂන්ස් වලට ඒගොල්ලෝ ෆුල් සෝන් එකෙන් එලියට ගිහිල්ලා ඒගොල්ලෝ ලූට් එක ගන්න ෂේප් එකේ ඉන්න තමයි හිතන් ඉන්නේ ඒ වගේම දෙවනි මැච් එක වින් කරපු OPJ ලගේ සෙට් එක නැත්තම් ටීම් නම්බර් 4 එකත් ඒගොල්ලන්ුත් යූස් කරන්නේ ඒ ස්ට්‍රැටජි එක තමයි ඒ ස්ට්‍රැටජි එක හරියට වැඩ කරොත් අනිවාර්යෙන්ම සුපිරිම ගේමක් දෙන්න පුළුවන් ඒ වගේම ISSL සයිරගේ සෙට් එක ෂූන් ලගේ සෙට් එකත් ඒ ස්ට්‍රැටජි එකම තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ ඒ වගේම අපිට පේන අර්බියු සෙට් එකත් ගොඩක් ඈතට වෙලා ෂේප් එකේ සෝන් එක ක්ලෝස් වෙනකන් ඒගොල්ලන්ගේ ගේම දෙනකම් ඉන්නේ දැන් අපි බලමු ඒගොල්ලන්ගේ පැත්තේ මොනවද ඒගොල්ලන්ට කරගන්න පුළුවන් වෙන්නේ කියලා දැන්ටමත් හොඳ කිල්ස් ටිකක් දෙපැත්තට බෙදිලා ගිහිල්ලා තියෙනවා ටීම් නම්බර් 11 and ටීම් නම්බර් 12 එකේ කට්ටියට ටීම් නම්බර් 12 එක ඔල්රෙඩි 4 කිල්ස් ඉතුරු වෙලා ගහගෙන තියෙනවා බට් ඒගොල්ලන්ගේ එක්කෙනෙක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් අපි බලමු ටීම් නම්බර් 12 එකේ පැත්තෙන් එනවත් එක අපිට පේනවා ටීම් නම්බර් 23 එක වෝස් චෙෆාලගේ පැත්තට අපි ඔළුව දාගත්තොත් අපිට පේනවා වෝස් චෙෆාලගේ පැත්තෙන් ටීම් නම්බර් 16 වර්සස් ටීම් නම්බර් 23 තමයි කෙලිම පෙකඩෝ වල තමයි මේ වළිය දැන් ස්ටාර්ට් වෙන්නේ යන්නේ අපි බලමු ටීම් නම්බර් 23 එකෙන් ටීම් නම්බර් 16 එකේ කට්ටියව ඩවුන් කරගන්න පුළුවන් වේද කියලා ඒ වුණාට ටීම් නම්බර් 16 එකේ එක්කෙනෙක් දෙන්නෙක්ට විතරයි කෙලින්ම සෝන් එකට එන්න මේ මැච් එකට එන්න පුළුවන් වෙලා තියෙන ඉත් එකම අපිට පේනවා කෙලින්ම ඔමා SD නැත්නම් යකා B2R ලගේ සෙට් එක කිල්ස් දෙකක් දැන්ටම සිකියු කරගෙන තිනවා අපිට පේන සෝන් එකට ඇතුළට එන කට්ටියව හන් ඩවුන් කරලා තිනවා කියලා අපිට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ මොකද හන්ට හන්සා B2R ලගේ සෙට් එක හන්සා ලගේ සෙට් එක දැන්ටම කිල්ස් දෙකක් තියෙනවා ඒගොල්ලන් පළවෙනි මැච් එකේ ඒගොල්ලන්ට චිකන් ඩිඩ එක දාගන්න පුළුවන් වුණා 15 ඉන්සේන් කිල්ස් උත් එක්ක ඒගොල්ලෝ හෙනමගේ භීෂණයක් දුන්නා පළවෙනි මැච් එකේ උරංගල් මැච් එකේ ඒ වගේම ඒගොල්ලන්ට මිනාමාරකේයි and weekend එකේ කිසිම chance එකක් හැම ටීම් එකෙම දුන්නේ නැහැ. ඒ හින්දා මේ මැච් එක ගොඩාක් important. ඒගොල්ලන්ට මේ tournament එක win කරන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන්ම ඒගොල්ලන් placement points ගන්න ඕනේ. ඒ වගේම kills ටිකක් අනිවාර්යෙන් දාගන්නත් ඕනේ. ඉතින් අපි බලමු අනිවාර්යෙන් points table එක ගොඩාක් වෙනස් වෙනවා weekend map එකෙන් පස්සේ. ඉතින් අපි ඔයගොල්ලෝ දැක්කා දෙවෙනි matches දෙකක් ඉවර වෙද්දි කොහොමද point table එක තිබ්බේ. යකා B2R ගේ team එක තමයි එතන කෙලින්ම first position හිටියේ but දෙවැනි මැච් එකෙන් නෙමෙයි තුන්වැනි මැච් එකේ වීකෙන්ඩි මැච් එකෙන් කිසිම chance එකක් දුන්නේ නැහැ. පළවෙනි මැච් එක win කරපු B2R team එක 18th position 19th position එක තමයි ඒගොල්ලෝ eliminate උනේ. ඒ වගේම දෙවැනි මැච් එක win කරපු J ලගේ set එකත් 18th position එකේ තමයි කෙලින්ම eliminate වෙලා ගිය තින්ද. අනිවාර්යෙන් අන්තිම මැච් එක මිරාමාර් මැච් එක මිරාන් දෙගොල්ලොන්ටම ගොඩක් වැදගත්. ඒ වගේම කලින් මැච් එක වින් කරපු B2R බඩීලගේ සෙට් එකටත් ගොඩක් ලොකු ඉම්පෝර්ටන්ට් එකක් තියෙන මැච් එකක් මේක. අනිවාර්යෙන් අපි බලමු මේගොල්ලන්ට මොන වගේ ෆයිට් එකක් දෙන්න පුළුවන්. ඒද සෝන් එක කාගෙන ඒගොල්ලොන්ගේ හීලබල් ඔක්කොම යූස් කරගෙන ඒගොල්ලෝ ගොඩක් ටයිම් අරගෙන ඒගොල්ලන් සෝන් එකට රොටේට් වෙන ගමන් ඉන්න අපිට පේනවා ටීම් නම්බර් 5 එක මෙතන වලියක් දාගන්න ගමන් අපි ඉන්නේ ටීම් නම්බර් 5 එක පැත්තට ගියොත් කලින් මැච් එකේ වින් කරපු ටීම් එක දැන්ටමත් 1 එක ප්ලේ කෙනෙක් ඒගොල්ලන්ගේ ඩවුන් ලයිවරයි ඒත් එකම සියුස් TM රිවයිව් කරගන්න පුළුවන් ේද රිවයිව් කරගන්න පුළුවන් ේලා අන්තිම කට්ටේ බ්ලීඩ් අවුට් එකේ අන්තිම කට්ටේ ජේඩ් එතන රිවයිව් කරගන්න පුළුවන් ේනා බට් සියුස් දෙන්න එතන ඒගොල්ලන් බෑක් ටු ලොබි කරලා තිබ්බත් මේගොල්ලන් දැන්ටමත් කිල්ස් පහක් ඒගොල්ලන් එකතු කරන් ඉවරයි කියන්නේ ටීම් එකක්ම වයිප් අවුට් කරලා ඉවරයි මේගොල්ලන්ගේ පැත්තෙන් ඉතින් වෙල් ප්ලේ ටීම් නම්බර් 5 එක ඒගොල්ලන්ගේ පැත්තෙන් දැන්ටමත් කිල්ස් පහක් එකතු කරන් ඉවරයි තවත් ටීම්ස් 20ක් ඉතුරු වෙලා තියෙනවා ඒ වගේම රිමේනින් ප්ලේස් නැත්නම් තව ප්ලේයර්ස්ලා 68 දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා ඉතින් වෙල් ප්ලේඩ් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ අනිත් ප්ලේවත් ඉතුරු කරගන්න තිබුණා ලොකු ගේමක් ගහන්න පුළුවන් මේ මැච් එකේ ඒගොල්ලෝ දන්නා ඒගොල්ලන් කලින් මැච් එකේ ලොකු කිල්ස් ගානකට ගියන්නේ නැති වුණත් ඒගොල්ලන්ගේ පොසිෂන්ස් වලින් නැත්නම් ප්ලේස්මන්ට්ස් වලින් ඒගොල්ලන්ට ගොඩක් ලොකු ගොඩ ලොකු ඇඩ්වාන්ටේජ් එකක ඒගොල්ලන්ගේ පොයින්ට් ටේබල් එකට ඇතුළත් වුණා කියලා. බට් දෙවෙනි එකේ මේගොල්ලන් අන්තිම මැච් එකේ ඒගොල්ලන් කිල්ස් හතරට දැන්ටමත් ගිහිල්ලා ඉවරයි. කිල්ස් පහක් ඒගොල්ලන් දැන්ටමත් අරන් ඉවරයි. ඉතින් වෙල් ප්ලේඩ් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ පැත්තට ලාස්ට් තව අන්තිම දෙවෙනි තුන්වෙනි සෝන් වෙද්දි ඒගොල්ලන්ට හොඳ ගේමක් දෙන්න පුළුවන් වෙයි. ඒත් එකම අපිට පේන යකා B2R අතන ඩවුන් වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට පේන ටීම් නම්බර් 19 එක පැත්තෙන් ටීම් නම්බර් 19 එක පැත්තේ අපිට ඔළුව දාගන්න පුළුවන් වුණොත් තියෙනවා ටීම් නම්බර් 14 එකත් එක්ක ටීම් නම්බර් 14 එකත් එක්ක තමයි මෙතන වලිය යන්නේ අපිට පේනවා මෙතන B2R යකාව ඩවුන් කරලා තියෙන ජනා බොයි ඒජන්ට් සයිරොක්ස් පුළුවන් වේද 1 වර්සස් 3 එක ගහගන්න 1 වර්සස් 3 එක නේඩක බෝල ඉස්සරහ නේඩක බෝල ඉස්සරහ නේඩක බෝල ඉස්සරහ නේඩක බෝල ඉස්සරහ ඩවුන් කරලා ලස්සන බෝඩින් මාර ගැම්මක් ඇල්ලුවා හතර කෙලින්ම බට් එයාගේ බෑඩ් ලක් එකත් එක්ක මෙතන 1 by 1 මෙතනින් ඩවුන් එද්දි යකා B2R කෙලින්ම බ්ලීඩ් අවුට් වෙලා යන ගමන් තියෙන ගොඩාක් අයියෙන් එයා දෙපාරක් නොක් වෙච්ච ඉඳා එන අපි බලමු ටී නම්බර් 19 එක මෙතන හොඳ ගේමක් දුන්නත් එක මේකලන්න 14 kills තියනවා දැන්ටම නෑ 4 kills තියනවා ඇත්තටම ඒකලෝ හීල් වෙන්න ඕනේ ඒකලෝ එයාගේ ප්ලේයර්ස් රිවයිව් කරගන්න ඕනේ ඒකලන්න ගොඩක් ලොකු හීලබල් අයිටම්ස් නෑ ඒකලෝ මීටර් 1400ක් තාම සෝන් එක අස්සර යන්න ඕනේ දැන්ටමත් මැච් එකේ විනාඩි 13යි තප්පර 20ක් ලැප්ස් වෙලා ඉවරයි දෙවනි සෝන් එක ක්ලෝස් වෙන ගමන් තියෙන ඒකලන් අනිවාර්යෙන් සෝන් එක අස්සර යන්න ඕනේ ඒකලෝ
Api ame peteng ape IRC ape INC Johnny lage patra team number 20 ke ape peteng popcorn gaming ena team number 7 ekama hithana langalama rakshaya kevi man hithana widena me pete HH lassiya man hithana down daagena inna me welawa hithana eyalage placement point ekak ne eyalage key point ekak me peteng parissan karaganna hungakma avadani yomu karagena thiyena wage patra team number 20 ke patte me peteng calum lat ekak me peteng nasty b2r me peteng dc tawima nok karagannawa nasty b2r me peteng dc tawima nok karagannawa apita palinawa yaluwene kill messages wali me pet peenawa nasty b2r dc tawima me peteng nok karagannawa den dc lat ekak rakshayak kinawa me peteng ape rusi team number 11 mokada palama 11 ekak patta giyoth ema honda waliyak apita bala ganna pulan wenna nasty b2r metana eya vithara ithuru wela tiyenne kelimma DBS parak ganna dangaluwa pat team number 15 ekak thana yawa finish out karala dana etana kelimma team number 15 ekada egolan already 2 kills dekak egolan ikutu karala tiyenne itin well played aniwaryen egolan honda game ak denawa aniwaryen egolage patta palama egolana mona wage chance ekak tiyewi kiyida kiyala aniwaryen team number 13 ekak patta circus mala thana shots tiya ganna gaman inne mala kills tiya confirm karana gaman inne apita pena view dila lage patteng view dila lage patteng kelima team number 13 circus mala lage set ekata metana represent karanne view wish view test view dila ekalan balamu monada chance ekak tiyeda megolla honda kills atata awa kalin match eke kiyanne miramara match eke honda kills gana kata megollo inna puluwan una ti api balamu me match ekata egolanda game ak allanna puluwan weida kiyala team number 13 eka dan tama kills 3ak aran egolla zone ekata rotate wena gaman tamai tiyenne ti api balamu team number 17 anti number 17 ekat ekak metana poddak struggle karana team number 17 එක මෙතන වටේ ඉන්නවා මේගොල්ලෝ බලාගෙන ඉන්නේ කාගෙන්ද පළවෙනි ෆෝල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ කියලා ටී නම්බර් 9 එක රිනෝ ගේමින් 23 එකතර රෂ් කරන ගමන් ඉන්නවා කියන එකම අපි කෙලින්ම 23 එක පැත්තට සෙට් වෙනවා වෝස් ලගේ සෙට් එක වෝස් වයිප කෙලින්ම ෂොට් එකක් ගන්නවා කෙලින්ම ඩවුන් ඇන් අවුට් කරනවා මං හිතන්නේ ටී නම්බර් 16 එක බෑක් ටු ලොබි කරනවා වෝස් වයිප ලගේ සෙට් එක ඒගොල්ලෝ ඔල්රෙඩි 5 කිල්ස් ඒගොල්ලන්ගේ මූණ ඉස්සරහට සෙට් කරලා තියෙනවා වි වෙල් ප්ලේඩ් ඇන් ජීජී ඒගොල්ලන්ගේ පැත්තෙන් බියුදිලා බියුදිලා බියුතේස්ට්‍රෝ ටී නම්බර් 13 ටී නම්බර් 13 පැත්තෙන් ෂොට්ස් තියා 5 වෙනවා මේ පැත්තෙන් තව කිල්ස් දෙකක් ඒගොල්ලන් සිකියෝ කරගන්න පුළුවන් වෙයි දෙන්නෙක්ම නොක් කරලා ඉවරයි මේ පැත්තෙන් බියුලාගේ සෙට් එක පැත්තෙන් Destro metadin kelim misal dana kaman tiene kelim destro deka kille ak tam sikyo karanna puluwan ela ne dilata thru kill sikyo karanna puluwan ela tiena bista metana kelim tam ekak kille ak sikyo karanna puluwan hambela ne eth ekama circus
මාලට 2 kills උත් හම්බෙලා තියෙනවා ඒ වගේම 4 kills තමයි ඒගොල්ලන්ගේ total kills ගන්න වෙන්නේ ඉතින් අපි බලමු ඒගොල්ලෝ zone එක අස්සර එන ගමන් තියෙන zone එක පොඩි වෙනවා කන්දක් උඩ තමයි අන්තිම tournament එකේ අන්තිම match එකේ අන්තිමම අවසාන match එකේ අන්තිම zone එක set වෙන්නේ කන්දක්ම උඩ ඉතින් බලමු full game එක අපිට බලා ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන් කඳු වස්සේ nades දාලා මොලි දාලා smokes දාලා දාන්න තියෙන හැම ජරාවක්ම දාලා අපි බලමු ඔමා ST ඇත්තටම කෙලිම zone එකට වයි down වත් යාව revive කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ හින්දා යකාගේ team එකේ හතර දෙනාම ඉන්නවා තාමත් ඒ හින්දා හොඳ chance එකක් ඒගොල්ලන්ට තියෙන ඉත් එකම තව kills හතරක් මේගොල්ලන්ගේ team number 19 එක ඉස්සරහට එන ගමන් තියෙන්නේ මේ kills හතරත් මේගොල්ලන්ට දාගන්න පුළුවන් වුණොත් points 8ක් ඒගොල්ලන්ගේ මූණ ඉස්සරහට ඒගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් වෙයි net එකක් hook කරනවා ඔමා HD මේ පැත්තෙන් මූණ ඉස්සරහට agent Caesar ගේ පැත්තට දාගන්න පුළුවන් වුණොත් agent Caesar ගේ මූණ ඉස්සරහ net එක දාලා overthrow වෙන්නේ ඊට කලින් hook කරපු net එක hook කරලා වැඩි වුණා overthrow කරනවා දැන් net එක හතර වටේට දාන ගමන් ඉන්නේ team number 19 එක දැන් කෙලින්ම rush එක දාගන්න බලාගෙන ඉන්නවා team number 19 එකේ team number 21 එකේ cookie මෙතන ලස්සන rotation එකක් කරන් තියෙන ලස්සන flank එකක් වම් පැත්තෙන් ඔමා HD open වුණොත් අනිවාර්යෙන් cookie ගේ කෙලින්ම ලස්සන අනිවාර්යෙන් මලුසි ලුකිඩේ කිල්ල ගන්න පුළුවන් මේ අපි බලමු ටී නම්බර් 21 එක 4 versus 4 situation එකක් යන ටී නම්බර් 19 ටී නම්බර් 21 නේඩ්ස් දෙනවා මේ පැත්තෙන් කෙලිම ඒජන්ට් දීමා ඒජන්ට් දීමා මෙතනින් බලන් ඉන්නවා හන්සා B2R යකා B2R කෝස් B2R ඔමා SD ඒජන්ට් දීමා ටී නම්බර් 21 එක කෙලිම රිප්‍රසන්ට් කරන ඒජන්ට් ටීම් එක කුකී නේඩ් එක දාලා මෙතන කිසිම ඩැමේජ් එකක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඒජන්ට් සීසර් මෙතනින් බලන් ඉන්නේ ඒජන්ට් චතු ඒජන්ට් දීමා කෙලිම වට කරලා තියෙන ඒගොල්ලන්ට හොඳ chance එකක් තියෙනවා රිජ් එක අල්ලන් ඉන්නේ ඒගොල්ලෝ කන්දේ රිජ් එක අල්ලන් ඉන්නත් එකම මාෆියා ලගේ එක මාෆියා රොකි මෙතන තනියම සෙට්ලා ඉන්න ටී නම්බර් 4 එක රිප්‍රසන්ට් කරන්නේ මාෆියා රොකි එකේ OPJ down මාෆියා රස්තා down වෙලා ඉන්න මාෆියා රොකි and මාෆියා බ්ලොන්ඩ් බදලා ශොස්තිය ගන්න ඩීවා down කරගන්න පුළුවන් එනවා ඩීවා down කරගන්න පුළුවන් එනවා රොකිට රොකි මෙතන ඊසි කිල් එකක් යාගේ පැත්තෙන් ඊසි කිල් එකක් third party අතර රීසෙට් වෙලා කෙලින්ම down and out කරන කිල් එකක් සිකේ කරගන්න පුළුවන් එනවා ටී නම්බර් 4 එකට නැත්නම් කලින් මිනාමාර් මැප් එක දෙවනි මැප් එක win කරන්න පුළුවන් වුණ මාෆියා ටීම් එක නැත්නම් ජේගේ ටීම් එකට පළවෙනි කිල් එක මැච් එකේ ඒගොල්ලන් සිකියු කරගන්නා මේ පැත්තෙන් අපිට පේනවා හතර වටේ DD ලගේ සෙට් එකක් වලියක් යනවා කියලා. ඒ පැත්තට අපි ඔළුව දැම්මුත් එමෙ DC noob devil ටීම් නම්බර් 15 එකේ දෙන්නෙක්ම down කරලා ඉවරයි දැන් තමත් bleed out රවී ඉන්න noob devil. Last man shining Shivanti විතරයි ඉතුරුලා තියෙන්නේ. Shivanti down කරගන්න පුළුවන් වේද ටීම් නම්බර් 3 එකේ iron side ලගේ පැත්තෙන් කමෙන් කෙලින්ම rush එකගෙන ගමන් තියෙන්නේ. ටීම් නම්බර් 3 එක වට කරලා තියෙන බඩ වෙන්න තමයි ඉතුරුලා ඉන්න. අපි බලමු ටීම් නම්බර් 15 එකේ DC Shivanti මෙතනෙම බඩ වෙලා ඉන්න. අපි බලමු ටීම් නම්බර් 15 එක පැත්තෙන් වට කරලා තියෙනත් එකම. ඒගොල්ලන් kills දෙකක් තාමට secure කරගන්න පුළුවන් වෙලා තියෙන iron side මෙතනින් set ලා තිනවා T number 3 T number 17 pixie ලගේ set එක T number 3 එක and අපිට පේනවා ඔමා SD agent චතුව down කරගන්න පුළුවන් වෙලා තියෙන T number 19 versus T number 21 හතර වටේම වලියක් යනවා මං ඉන්නේ ladies and gentlemen අපිට බලා ගන්න විදියක් නැහැ හැම වලියක්ම එනවා අපිට පුළුවන් හැම වලියක්ම අපි බලලා ගමන් ඉන්නේ T number 21 T number 19 මෙතන වලියක් යනවත් එකම T number 19 එකේ one man shot තමයි දැන් play කරන්න එන ඔමා SD කෙලින්ම bleed out වෙලා යනවා කෙලින්ම මැරෙන්නම බලන T number 21 එක මෙතන set ලා තියෙන්නේ තව third party මෙතනින් පැත්තෙන් ගහන ගමන් ඉන්නේ T number 5 එක මේ පැත්තට එන ගමන් තියෙන නම 20 එක INC කැලොම් ලගේ සෙට් එක කැලොම්ම ඩවුන් ලා ගිහලා තිනවා මේ පැත්තෙන් ඕවර්ඕල් 3 kills එකලන් සිකියු කරන්න දීලා මේ පැත්තෙන් අපි බලා ගන්න පුළුවන් ෂොට්ස් එකක් එනට එනවා ඒජන්ට් ලගේ සෙට් එක තව එක්කෙනෙක්ව ඩවුන් කර ගන්න පුළුවන් වේද මේ පැත්තෙන් පේනවා අපිට පේනවා පික්සි FB ව ඩවුන් කර ගන්න පුළුවන් එලා තියෙන DD ස්කොඩ් ලගේ පැත්තෙන් අපිට පේනවා RB රැබිට් ඔගේ මැසේජ් උස් දෙනවා මේ පැත්තෙන් අපි බලමු නම 20 එක මෙතන රොටේට් වෙනවත් එත් එකම T number 3 එක මේ පැත්තෙන් බැලුවොත් එහෙම DD Erebis Erebis ව ඩවුන් කරලා තිනවා අයන් සයිඩ් ඩවුන් B විතරයි ඉතුරු ඇලඩින්ද පුළුවන් වේද කෙලින්ම රිෆ්ලෙක්ස් මෙතන ඇවිල්ලා තිනවා කෙලින්ම රිප්ලේස්මන්ට් එකක් විදිහට ඇවිල්ලා ඉන්න අපිට පේනවා කෙලින්ම ෂොට් එකක් 5 වෙනවා කෙලින්ම සර්කස් මාලගේ පැත්තෙන් T number 13 එක මෙතන සෙට්ලා තිනවා T number 3 එක මෙතන සෙට්ලා තිනවා අන්තිම ටීම්ස් 12 අන්තිම ටීම්ස් 12 අන්තිම ටීම්ස් 12 අන්තිම ටීම්ස් 12 T number 7 එක එක්කෙනෙක් ඩවුන් කර ගන්න පුළුවන් වෙනවා සර්කස් මාලා කිල් එක උස් ගන්න පුළුවන් වේද DD ට DD ට පුළුවන් වේද අන්තිම කිල් එක යූස් කරන්න අනේ මෙතන T number 3 එකේ last 2 standing අපිට පේනවා කෙලින්ම හතර වටේ වලි ගොඩක් යනවා අපිට පේනවා අපි බලා ගන්න පුළුවන් තව ටිකකින් අන්තිම ටික T number 3 එක iron side ලගේ set එක අපිට පේනවා මෙතන කෙලින්ම T number 3 එක overall
You
well played teams kills dasegut ekka ekka rubini and dc rotiya me patten kill ekak gahala denna dc shivanti kill ekak confirm karan thina me patten dc tavi kill gahala naha me patten dc noob devil kill ekai totally kill 3k widiyata team number 2 ekak and me patten agent cookie kill gahala naha me patten agent chatu kill dekai me patten agent sira me patten side kill 6k gahala dena me patten ape agent dima kill ekak widiyata ma hitana metana 6 2 8 2 10k widiyata kill 10k confirm karala thina team number 3 ekak team number 4 ekak udara අනිවාර්යයෙන්ම ටීම් නම්බර් 4 එකට යන්න කලින් මට හිතෙන්නේ ඇත්තටම මේ ලොකු චේන්ජ් එකක් වුණා ඒත් එක්කම අර රුසියා කිව්වා වගේ අපිට පොඩි අයිඩියාක් ගන්න පුළුවන් මට හිතෙන්නේ විනින් ටීම් එක ගැන මම හිතන්නේ මටත් ඒ අයිඩියා ඇවිල්ලා තියෙනවා අනිවාර්යයෙන් අපි බලමු මොකද අපිට ෆයිනල් ස්කෝර් බෝඩ් එක එනකන් අපිට මුකුත් කියන්න බෑ ඉතින් අපි බලමු මොකද ෆස්ට් ටයිම් අපේ කොරියාවි ස්ට්‍රීමර් කෙනෙක්ද කියලාත් මට පොඩ්ඩක් හිතෙනවා අපි මේ සැරේ චැම්පියන් හරි එතකොට අපි ද ෆෝත් වෙස් එකට පැත්තෙන් අපි ජේ මේ පැත්තේ අපි පොඩි අපි අපි බලමු නේද කොහොමද කියලා හරි අපි කොරියාවේ ගැම්මක් අල්ලන්න තියෙන අපේ ආඩම්බරය මට පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්ද මේ 10 ටීම් 19 ඉඳන් අන්තිම ටික ආ එලකිදි මට උදාර පොඩ්ඩක් ওই පැත්තෙන් දෙන්න පුළුවන් නම් හරි නේද ලිසන් ජර්ලිමන් ඔන්න අපේ සීසන් 2 එකේ SPL සීසන් 2 2022 ඔන්න ෆයිනල් රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ බොයිස් ඉතින් ඔයාලා හිතන්නේ කවුද මේ සර චැම්පියන්ස්ලා වෙන්නේ මන්ට හිතන්නේ අපි කියනට වැඩිය නේද පිස්ට ගෑන් අපි රුසියාගේ කටින්ම අහනවා නම් මං හිතන්නේ කට්ටිය කැමතියි ඔඩියන්ස් එක කැමති වෙයි රුසියා ඔන්න ඔයාට බාරයි අපේ 3rd ප්ලේස් 2nd ප්ලේස් and 1st ප්ලේස් කවුද කියලා අපේ ඔඩියන්ස් එකට කියන්න අනිවාර්යෙන් ගෲප්ස් තුනකින් ප්ලේයර්ස්ලා හත ටීම්ස් හත ගානේ සිලෙක්ට් කරලා ගෲප්ස් තුනකින් අන්තිම ග්‍රෑන්ඩ් ෆිනාලිය එක වෙනකන් ඇවිල්ලා හැමෝටම ඒ වගේම සුපිරිම ගේමක් දිලා අන්තිම සෝන් දෙක තුනේ වෙනකන් මැචස් හතරක් ප්ලේ කරලා ඒ මැචස් හතරෙන්ම වැඩියෙන්ම කිල්ස් අරගෙන ඒ වගේම හොඳම පොයින්ට්ස් අරගෙන හොඳම ප්ලේස්මන්ට් පොයින්ට්ස් අරගෙන මේ ටූර්නමන්ට් එකේ නැත්තම් SPL සීසන් 2 ග්‍රෑන්ඩ් ෆිනාලිය එකේ අනිවාර්යෙන්ම වින් කරලා තියෙන අපි টপ 3 ගැන තමයි කතා කරන්න යන්නේ ඉතින් අපි තුන්වෙනි එකේ ඉඳලා නැතනම් තුන්වෙනි ස්ථානයේ ඉඳලා පළවෙනි ස්ථානෙට කියාගෙන යනනම් තුන්වෙනි ස්ථානේ ලබාගෙන තියෙන්නේ ඔයගොල්ලෝ හිතන විදියටම කවුද කියලාද හිතන්නේ ඔයගොල්ලෝ හිතන විදියට ඉතින් වැඩිම කිල්ස් අරගෙන ඒ වගේම විකෙන්ඩි මැච් එකේ පළවෙනි නැතනම් ඒගොල්ලන්ගේ පළවෙනි චිකන් ඩිනර් එකත් සිකියු කරගනින් කරගන්න ගමන් කෙලින්ම බඩි B2R ගේ ලස්සනම ලස්සන කෙලින්ම හීලින් බැටල් එකකුත් එක්ක ලස්සනට ගහපු මැච් එකෙන් චිකන් ඩිනේ ගත්ත කිල්ස් පහකුත් එක්ක බඩි B2R ටීම් එක තමයි තුන්වෙනි ස්ථානය අනිවාර්යෙන් කැප්චර් කරගෙන තියෙන ඉතින් වෙල් ප්ලේඩ් ඇන්ඩ් කංග්‍රැචුලේෂන්ස් ඔයගලන්ට ඒ වගේම දෙවන ස්ථානය ලබාගෙන තියෙන්නේ දෙවන නැත්තම් පළවෙනි එරංගල් මැච් එකේ 15 ඉන්සේන් කිල්ස් උත් අරගෙන දෙවන නැත්තම් සෙකන්ඩ් ප්ලේස් එකේ එරංගල් මැච් එකේ Aladdin Iron Side lage set එක නැත්තම් team Iron Side team එක තමයි අනිවාර්යෙන් දෙවනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. ඔයගලන්ටත් well played and congratulations. ඒ වගේම grand finale එකේ අන්තිම match එකේ සුපිරිම comeback එකක් එක්ක අන්තිම team එක වගේ මිතුරු වෙලා Erbiu team එකෙන් සුපිරිම comeback එකක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ අන්තිම match එක ඒගොල්ලන් full performance එක දාලා full comeback එකකින් full backup එකකින් ඒගොල්ලෝ ගැහුවා ඒත් එක්කම kills 16ක් එක්ක මේ tournament එකේ grand finale එකේ එක ටීම් එකක් විසින් ලබා ගත්ත වැඩිම kills ගානත් ඒගොල්ලෝ කෙලින්ම secure කරගන්න ගමන් ඒගොල්ලන්ගේ chicken dinner එකත් එක්ක ඒගොල්ලන්ගේ ලස්සනට මේ matches හතරම ඒගොල්ලන්ගේ ලස්සන points ඊකුත් එක්ක ඒගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් වුණා ඒත් එක්කම මේ season එකේ නැත්තම් season 2 එකේ SLPL SPL එකේ කෙලින්ම winning team එක වෙන්නේ කෙලින්ම circus mala කෙලින්ම represent කරපු Erbiu Destro Erbiu කෙලින්ම Destro ගේ team එක Erbiu Doom ලගේ set එක ඉතින් well played අනිවාර්යෙන් Erbiu Wish ලගේ set එක well played and gg circus mala ge set ekak ithin well played and gg ekolange set ekata ithin and congratulations aniwaring well played game thamai first second and third positions and ithin hamotama congratulations ogolang superima match ekak apita hamotama balanna dunna and apith aasawen eka cast kara ithin well played and hamotama lassana match ekak antimata bala ganna puluwan ona ithin well played hamotama and gg congratulations yaluwane ithin on ape winning teams thuna menne me widira ape russia ge katin kiya una ithin menne me widira hari suba mohotin ithin yaluwane suba patanawa aniwaryenma lankawae man hitanne mobile man hitanne streamers la dennek saha man hitanne emulator streamer kenek thamai awasaneedi 1 2 3 ane wate machine saninduwan une me widiyata හැමෝම කැලජුලේජස් කියලා දාගෙන මෙලකිරි වගේ ලයිව් චැට් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික හැමෝම මෙලකිරි වගේ ඉතින් ඔන්නෝ විතර තමයි යාළුවනේ මේ වෙන්නේ අපිට උදාර පුළුවන් නේද අපිට පෙන්වන්න මේ පැත්තෙන් ස්ක්‍රීන් එක දීලා තියෙන්නේ පොයින්ට්ස් ටේබල් එක මේ පැත්තේ ස්ක්‍රීන් එකට ඔයාලා බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එක අපි ප්ලේස්මන්ට් 10කට වෙනකම් විතර අපි ගෲප් එකේ දාන්නම් සම්පූර්ණ 23 සහ පෝස්ට් එකක් විතර දාන්නම් නේ
අනිවාර්යයෙන් මේක බුදුහාම මේකෙදි තව දෙයක් කියන්න ඕන ඔයාලට මේකෙදි ප්ලේස්මන්ට් පොයින්ට් ඔයාලත් හදාගෙන තියෙනවා නම් සහ ඔයාලගේ මොනවා හරි තියෙනවා නම් ඔයාලා අපිව තෙවන්න නැත්නම් උදාර අනිවාර්යයෙන්ම ඒකත් අපි වාරෙන් කියන්න ඕන සහ ඔයාලගේ කම්ප්ලේන්ට්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපව තෙවන්න ඔයාලගේ සාක්ෂි සහිතව සහ ඔයාලගේ හෑන්ඩ් කැම් එක අනිවාර්යයි කියලා එක අනිවාර්යයෙන්ම මතක් කරන්නත් ඕන මේ වෙලාවේදී එලකිරි උදාර කතා කරමු අනිවාර්යයෙන් අපි ත්‍යාග මුදල් ලබා දීමේදී අනිවාර්යයෙන්ම සලකලා බලන ප්‍රධානම දේ තමයි හෑන්ඩ් කැම් එක එතකොට අපිට කම්ප්ලේන්ට් තියෙනවා ඔයාලට කරන්න පුළුවන් අනිවාර්යෙන් එතකොට අපේ ටෝර්නමන්ට් එක ගැන ඉෂුස් තියෙනවා නම් අපි හැදෙන්න ඕන දේවල් තියෙනවා නම් අපිට ඒවත් කියන්න අනිවාර්යෙන් එතකොට සහ තව දෙයක් කියන්න ඕනේ ආලුවනේ අපි ලබන මාසේ 10 වෙනිදා වෙනකම් මුදල් ත්‍යාග රිලීස් කරන්නේ නැහැ එතකන් අපි අනිවාර්යෙන්ම අපේ රූල්ස් වලත් කියලා තියෙනවා එතකන් අපි අනිවාර්යෙන්ම ආලුවනේ අපේ තියෙන කම්ප්ලේන්ට්ස් ටික අපි අනිවාර්යෙන් බලනවා ඒ වෙනකන්